යුද්ධෙන් පස්සේ දැනටත් මේ දකුණු ප්‍රදේශයේදී මේ ප්‍රදේශයේදී ජනතාවට දකින්න නැති වුණාට උතුරු ප්‍රදේශයේ ඔබ දන්නා ගොඩාක් තියෙනවා අපිට දූපත් ඩෙල්ෆ් අන්ලතිව් වණ්ඩතිව් කච්චතිව් වගේ දූපත් රාශියක් තියෙනවා. මේ දූපත් වල නොයෙකුත් ජාති මෙහෙයුම් වල නායක හමුදා දැනටත් නිරත වෙනවා සාමකාමී මෙහෙයුම් වල. එක උදාහරණයක් තමයි වහල ඔබ දන්නා කච්චතිව් කියන දූපත ලංකාවයි අතර තියෙන මුහුදු තීරේ ඉතාමත් ආසන්නව තියෙන දූපතක්. सामान्य जनता जीवत नती दूपता ये दूपते नमूत कथोलिक देवस्थान अतना हेमावृद्धकम ये देवस्थाने वार्षिक मंगल्य सिद्ध करना ये मंगल्येट लंकाविंग वगेम इंदिया विशाल व्यतिपुति प्रमाण कमीन सामान्य मंगल्य कालेट मीन व्यतिपुत हद्द कटद प्रमाण इम दूपतट कमीन यतकोट ये मंगल्य काले सीमा तुल එම එන බැතිමතුන්ට සියලුම අවශ්‍යතාවයන් සපුරාලීප සඳහා නායක හමුදාව මේ සාමාන්‍ය මේ මාස 3කට පමණ පෙර සිට ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා අවශ්‍ය කරන සියලුම දෑ ගෙනිලා ඒ දූපතට ප්‍රවාහනය කරනු ලබනවා. ඒ ප්‍රවාහනයේ සියල්ලක්ම කරනු ලබන්නේ මෙම නෞකාවලින්. දැන් මේ මුතුරේදී කරන සුවිශේෂ වූම රාජකාරියක් තමයි මේ මංගල්‍යය සඳහා මෙම නෞකාවන් වලින් භාණ්ඩ ප්‍රවාහනය. ඒ වගේම ඔබ දැක ඇති ඩෙල්ෆ් දූපත මිනිසුන් ගොඩාක් ජීවත් වෙන විශාල දූපතක්. ඒ දූපත රාශිය කරන බොහෝ ද්‍රව්‍යයන් රජය මගින් සැපිය යුතු ගොඩක් ද්‍රව්‍යයන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම නෞකාවන්. ඒ වගේම තවත් තියෙනවා මණ්ඩතිව් නාගදීපය ඒ වගේ දූපත් වලට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් මේ නෞකාව මගින් මේ සාමකාලීදී අපි මේ නෞකාව උපයෝගී කරගෙන ගෙනියන්න ලබනවා. මේ වගේ මේ ඇම්ෆිබියස් ships කියන જાතිය අපේ රටට දූපත් රාජ්‍යයක් වන අපේ රට සහ පොඩි පොඩි දූපත් රසක් තියෙන අපේ රට විශේෂයෙන්ම අවශ්‍යයි. ඒ මගින් කරගවන්න ලබන කාර්යයන් කීපයක් තමයි අපට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ සමගම තව වචනයක් කිය යුතුයි. මා සමග සිටිනා අප නායක හමුදාවට අලුතෙන්ම හඳුන්වා දෙනු ලැබූ මැරින් බලකාය අධ්‍යක්ෂතුමා. මැරින් කියන සංකල්පය ඔවුන් පුහුණු කරලා තියෙනෙම මුහුදේ සිට ගොඩබිමට ඇවිල්ලා ගොඩබිම මාකර මෙහෙයුමක් සිදු කිරීම සඳහා මූලික අවශ්‍ය කරන අවශ්‍යතාවයන් ටික සපුරා මූලිකින්ම
සපුරාලීමට සපුරාලීම ඒ සඳහා වුණු විශේෂයෙන් පුහුණු කරලා තියෙනවා. උන්ට මුහුදෙක් කාලයක් ජීවත් වෙන්න පුළුවන් ඔහු විශේෂිත වූ විදිහට විශේෂිත වූ පුහුණුවක් ලැබලා තියෙනවා. මේ නායක අපේ නායක හමුදාවට මේ මරින් බලකාය හඳුනාගෙන දෙනුලේ තම මීට අවුරුදු දෙකකට පමණ පෙරයි දූපත් රාජ්‍යයක් වන නිසා අපේ රටට මේ මරින් බලකායෙන් අති විශාල සේවයක් ඉදිරි කාලයේදී කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.